And now, live at 12. අයිබෝවන් වගකීම වගේම අවධානය පිළිබඳව වැඩි විමසිල්ලකින් සිටින තවත් අලුත් දවසක එක්වන් අදත් live at 12 සමගින් සුපුරුදු පරිදිම ඔබ හමු වන මම සජිත් රන්සිංහ මම වින්දයා මාරුගේ සුපුරුදු පරිදිම අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල අගමැති BBC සේවයේ සමග සම්මුඛ සාකච්ඡාවක So they didn't think it was important enough to tell you No, I didn't think. Even though you're the Prime Minister. Yeah, I didn't get the information. රටපුරා සෝදිසි කිරීම තවදුරටත් ජාතික තව්හිද ජමාත් සංවිධානයේ තවත් කිහිප දිනකු අත්අඩංගුවට. සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම්. ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ මෙරට තුල ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් ලෙස සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක කරන පරිදි අද සිට තහනම් කර තිබෙනවා. හදිසි අවස්ථා නියෝග යටතේ මේ තහනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජනකොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයේ නියුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි. අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්ණායකයක් ලෙස පුද්ගලිකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීම අවශ්‍ය බව එම නියෝගය තුලින් පැහැදිලි කර තිබෙනවා. මේ අනුව බුර්කාව මෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආරක්ෂිත හිස්රසුම් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් ඇතුළු මුහුණු ආවරණ භාවිත කිරීම නීති විරෝධී බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ පිළිබඳ අදහස් පළ වුණා. මේ මුහුණ වැසෙන ඇඳුම යට ත්‍රස්තවාදියාට සැඟවෙන්න අවස්ථාව සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපි මුස්ලිම් සහෝදරත්වය කරුණාකරලා හිතන්න මේ වගේ පිළිවෙත් ආගමික පිළිවෙත් ත්‍රස්තවාදියාට මග පෙන්වන සහ ත්‍රස්තවාදියාට රුකුල් දෙන ක්‍රියාවක් නම් එය වෙනස් කරලා සමාජානුයෝගී විය යුතුයි කියන බව මම හිතනවා මේ විද්වත් මණ්ඩලය අපි පොදුවේ පිළිගන්නවා ඒ කාරණා රටේ තියෙන ඔය security situation අපේ හමුදාවට එගලන්ගේ වැඩ කටයුතු හරියට කරගෙන යන්න අපි මුස්ලිම් ජනතාව අපේ පූර්ණ සහයෝගය දෙනවා. ඒ සඳහා මුස්ලිම් විද්වතුන්ගේ මණ්ඩලය තීරණයක් අරන් තියෙන. මේක අවුරුදු ගණන් දාගෙන හිටපු සමහර අපේ අම්මලා උවමනාවක් නැතුව එගලන්ට ගලවන්න කැමති නැත්තම් එගලන්ට එගලන්ගේ ගේ දොර ඉන්න ගෙවල් වල ඉන්න පුළුවන්. ඒ වගේම එළියට යන්න ඕමනාවක් තිබ්බනම් ඔය මුහුණ වාහන එක නිකාබය කියන්නේ. ඒක ගලවන්න අපි මුස්ලිම් විද්වතුන්ගේ මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. අපේ විරෝධයක් නෑ බුර්කාව සම්බන්ධයෙන්. ඒක මේ සමාජයට නොගැලපෙනවා නම් ඒක ඉවත් කළ යුතුයි. ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සමාජය විසින්ම අයින් කරයි. මාවනැල්ල නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ඊ රාත්‍රියේ ගින්නක් ඇති වුණා. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගින්න නිවීමේ ඒකකය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගත්තේ ඊ රාත්‍රියේ 10ට පමණ. ගින්න ඇති වී තිබුණේ එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ. එය පරිගණක පන්ති ඇතුළු උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයක්. ගින්න පාලනය සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගින්න නිවීමේ ඒකකය මාවනැල්ල පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මහත් වෙහෙසක් දරනු ලැබුවා. කෙසේ වෙතත් රාත්‍රී 10:30 පමණ වන විට ගින්න පාලනය කිරීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. පොලිසිය සැක කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි. මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ජාතික තව්හිද් ජමාත් සංවිධානය හා කටයුතු කළ පුද්ගලයන් කිහිප දෙනෙකුම ප්‍රදේශ කිහිපයකදී අතරංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ජාතික තව්හිද් ජමාත් සංවිධානය කොළඹ මෙහෙයුමේ කටයුතු සිදු කළ බවට සැක පිට එක අයකු කැසෙල්ලත් ප්‍රදේශයේදී අතරංගුවටගෙන ඇති අතර එම සංවිධානයේ නායකයා වූ සහරාන් හෂිම් සමග සබඳතා පැවැතු තවත් පුද්ගලයෙකු මැදවච්චිය ඉකිරිගොල්ලෑ ප්‍රදේශයේදී අතරංගුවටගත් බව ආරක්ෂක අංශ සඳහන් කළා.
ත්‍රස්ත සංවිධාන වලට සම්බන්ධ සැකකරුවන් සහ යුද උපකරණ සොයා සෝදිසි මෙහෙයුම් දිවයින පුරාම ආරම්භ කනු ලැබුවේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාව සමගයි. මේ වන විට ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධයයි සැකපිට පුද්ගලින් 100කට වැඩි පිරිසක් අතරංගුවටගෙන ඇති අතර විවිධ යුද උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. බණ්ඩාරගම ඇතුළුගම ප්‍රදේශයේ අද පෙරවරුවේ ආරම්භ කනු ලැබෝ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවන් දස දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි තොරතුරු අංශයේ අතරංගුවට කනු ලැබුවා. ඊට අමතරව සිම් කාඩ් පත් 100ක් රථ වාහන අංක තහඩු සහ යුද හමුදා ජැකට්ටුවක්ද පොලිස් භාරයටගත් බවයි බණ්ඩාරගම පොලිසිය පැවසුවේ. මස්කෙලිය ප්‍රදේශයේ සිදු කනු ලැබූ සෝදිසි මෙහෙයුම්වලදී මස්කෙලිය අනුෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ තිබී විවිධ වර්ගවලට අයත් පී 49ක් පොලිස් භාරයට කනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පල්ලියේ ගබඩා භාරකරුද අතදැංගුවටගෙන මස්කෙලිය පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අතර වනාත විල්ලුව ප්‍රදේශයේ සිදු කනු ලැබූ සෝදිසි මෙහෙයුම් අතරතුර සැක කටයුතු පුද්ගලින් 10 දෙනෙකු සමග බොර 12 ගිනි අවියක්ද ආරක්ෂක අංශ භාරයට කනු ලැබුවා. සැකකරුවන් අතර සිටි කාන්තාවක් සතුව තිබී මෙම ගිනි අවි දෙක පොලිස් භාරයටගත් බවයි වනාත විල්ලුව පොලිසිය පවසන්නේ. තවද කල්පිටිය ප්‍රදේශයේ සිදු කනු ලැබූ සෝදිසි මෙහෙයුම්වලදී ජාතික තවවික් ජමක් සංවිධානයට අයත් පෝස්ටර් 500ක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අතරංගුවටගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ. මේ අතර අනුරාධපුර නාචිතුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කඩු දෙකක් සමග පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට හීදෝගම පොලිසියට හැකි වුණා. අතරංගුවටගත් සැකකරු කඩු දෙක සැඟවීම සඳහා උත්සාහ කරන අවස්ථාවේදී එම ආයුධ පොලිස් භාරයටගෙන තිබෙනවා. මීට අමතරව රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී වායු රයිෆලයක් කඩු හයක් සමග පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකිව තිබෙනවා. ජාතික තවහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තාගේ ඥාතියෙකු මිහින්තලේ රඹෑව තල්ගස්සොව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සතියක් පිරීම නිමිත්තෙන් මීගිය අයට පින් පැමිණීමේ සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතා දිවයින පුරා සර්වාගමික පින්කම් සංවිධානය කර තිබුණා. විහාරස්ථාන රැසක ඊයේ දිනේ මෙම පින්කම් සංවිධානය කර තිබූ අතර ඊට කතෝලික පියතුමන්ලා හා ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් සද්දින පින්කම් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුණා. සද්දින මතක බණ දේශනාව සිදු කර පෙන් වඩා මියගිය ජනතාවට පින් පැමිණවීම මෙහිදී සිදු කෙරුණා. අමරපුර සද්ධම්ම යුක්ති මහානිකායේ මහානායක අතිපූජ්‍ය කනුමුද්දිනී චන්දවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට දකුණු පළාත් රදගුරු අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ඇතුළු පියතුමන්ලා රැසක්ද පැමිණ සිටියා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාවට පින් පැමිණීමේ තවත් පින්කමක් ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේදී පැවැත්තුණා. මහා සමන් දේවාලයේ පහත මළුවේ බෝධිය ඉදිරිපිටදී සිදු කනු ලැබූ මෙම පින් පැමිණවීම සංවිධානය කර තිබුණේ බුදුහඬ ජාතික සංවිධානය විසින්. මියගිය ජනතාවට පින් පැමිණවීම හා බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල්ගත වූවන්ට ඉක්මන් සුවය පතා ජායල නගර මැද්දේ ඊයේ පස්වරුවේ පහන් දල්වනු ලැබුවා. මේ අවස්ථාවට කතෝලික හා බෞද්ධ ජනතාව එක සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් හා තුවාල ලැබුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තවත් පින්කමක් ගාල්ල සුදර්ශනාරාම පරමානන්ද විහාරයේදී සංවිධානය කර තිබුණා. විහාරාධිකාරී පූජ්‍ය උඩුගම අස්සජීමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම පින්කම සඳහා ගාල්ල ආසන දෙව්මැදුරේ සම්පත් විලේකුඩ පියතුමන්ද සහභාගී වුණා. පසුගිය 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාවට පින් පැමිණීමේ හා තුවාල ලැබුවන්ට සෙත්පතා තවත් පින්කමක් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්තුණා. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දෙස් විදෙස් සියලු ජනතාව සිහිපත් කරමින් බටපොළ පොලිසිය විසින් පහන් පූජාවක් හා පින් පැමිණවීමේ වැඩසටහනක් ඊයේ සංවිධානය කර තිබුණා. බටපොළ පොලිස් ස්ථානයේදී පැවැත් වූ මෙම වැඩසටහනට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා කතෝලික පියතුමන්ලාද එක්ව සිටියා.
මේ අතර දිවෙනි ස්ථාන ගන්නාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් මියගිය ශ්‍රී ලාංකික සහෝදර ජනතාව සිහිපත් කිරීමේ තවත් පින්කමක් ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී පැවැත්ුණා. ස්වීඩනයේ තපුවනාරාම අධිපති පූජ්‍ය වටපාන පන්නරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම පින්කමට ස්වීඩනයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනතාවද එක්ව සිටියා. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. And now the breaking news. අප වෙත දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. නව අගවිනිසුරු වැඩබල නීතිපති නව විගණකාධිපති හා වැඩබලන පොලිස් ප්‍රතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කර තිබෙනවා. සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර ඇති අතර වැඩබලන පොලිස් ප්‍රතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. මේ අතර ආරක්ෂකංශයේ උපදේශකයෙකු ලෙස හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉහත පත්කිරීම වලට අදාළ ලිපි ජනාධිපතිතුමන් අතින් ඔවුන් බාරගෙන ඇති බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. යලිත් එම ප්‍රවෘත්තිය. නව අගවිනිසුරු වැඩබලන නීතිපති නව විගණකාධිපති හා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කර තිබෙනවා. සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර ඇති අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. මේ අතර ආරක්ෂකංශයේ උපදේශකයෙකු ලෙස හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා පත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා. ඉහත පත්කිරීම වලට අදාළ ලිපි ජනාධිපතිතුමන් අතින් ඔවුන් බාරගෙන ඇති බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් වෙතටයි අවධානය. කුරුණෑගල නෙල්ලියගල ප්‍රදේශයේ අද අලුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරක්ෂකංශ විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 201 ගෙනුත් බට පිරිසක් සිදු කළ මේ මෙහෙයුමේදී සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කුරුණෑගල නෙල්ලියගල ප්‍රදේශයේ අද අලුයම සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුම් වලදී කඩු දෙකක්, ලියාපදිංචි නොකළ වෑන් රථ දෙකක්, මෝටර රථයක්, විදේශ ගමන් බලපත්‍ර 32ක්, ජාතික තහුවිත් ජමාත් සංවිධානයට අයත් ලිපි ලේඛන රසක් සොයා ගැනීමට හැකි වුණා. මේ අතර පොළොන්නරුව කදුරුවිල ප්‍රදේශයේද පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. රාජ්‍ය ආයතන මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කළ බවයි කදුරුවිල පොලිසිය කියා සිටියේ. එමෙන්ම තංගල්ල නගරයේ මුස්ලිම් වීදියේ නිවාස 165ක්ද අද දිනයේ විශේෂ සෝදිසි කිරීමකට ලක් කළා. මේ සඳහා පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් 160ක් පමණ සහභාගී වුණා. නව ශක්තිමත් පොලිස් ප්‍රතිවරයෙකු යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සඳහන් කරනවා. ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මීගේ සහෝදර ජනතාව සිහිපත් කිරීමේ අවස්ථාවකට එක්කමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. මේ ගියරිද කාරණෙත් එක්ක අද එක පැත්තකින් ජනාධිපතිතුමාට බයිනවා ගම් ඇතුලේ ඊළඟට ආණ්ඩුවට බයිනෝ. ඉතින් මේ ක්‍රියාදාමයේදී බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වත් එතුමට මේ තොරතුරු නොලැබීම පිළිබඳ ප්‍රශ්නේ බොහොම පැහැදිලිව කිව්වා. ඒ නිසා දැන් ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න කියලා දිනවා. එතුමා ඉල්ලා අස්වුණා. පොලිස්පතිතුමා අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි. එතුමට අපි ඒක කතා කරලා දැනුම් දීලා තියෙනවා. එතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්නම් අපේ තියෙනවා අපේ රජයේ එතුමා වැඩ කරන නියෝග මාලාව. ඉතින් ඒ නියෝග මාලාව අනුව බොහොම පැහැදිලිව පරීක්ෂණයක් කරලා ඕනනම් එතුමා විවත් කරන්න පුළුවන්. නැත්නම් එතුමාව අනිවාර්ය නිවාඩු අරින්න පුළුවන්. නැත්නම් එතුමාව ඉන්ටරික් කරන්න පුළුවන් ඕනනම්. ඒකට බලය තියෙනවා අමාත්‍යාංශ ලේකම්වරයාට. දැන් පොලිස්පතිතුමා වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ත්‍රස්තවාදී ප්‍රහාරයක් කෙල්ල වෙන්න එනවා කියලා කිව්වෙන් පස්සේ ලියුම් පහක් ගහලා පස් දිනකට බලාගෙන ඉන්න 11 වෙනිදා 21 වෙනිදා යනකල් ගහලා යනකල් DIG මහත්වයෙකුට
ලිපියක් ගහලා විතරක් පොලිස් ප්‍රතිර බේරෙන්න බෑ මොකද්ද කරන්නේ ලියුම් ගැහුවට කමන්නේ හැබැයි ඊට කලින් වහම කැඳවන්න බෑ මේ කට්ටිය කැඳවලා මේ ඉන්න ඩීඓජි මහතුරු කැඳවලා අපේ කාදිනලතුමාට කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේකට ගන්න පියවර ජනාධිපතිතුමාට දැනුවත් කරලා ඊට පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ මේක තීන්දුවක් විතර ගන්න තිබිච්ච කාරණයක් අවසානයේ මොකද්ද උනේ නිලධාරීන් කීප දෙනෙක් අතින් සිද්ධ වුණ අතපසුවේ මේ ප්‍රතිපලය රටක් විදිහට අපිට අද දරන්න සිද්ධ වෙලා තියෙනවා ඒක ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ වරද පැටවිලා තියෙනවා දැන් ඉතින් ඒ නිසා දැන් මොකද්ද කරන්න තියෙන්නේ ශක්තිමත් පොලිස් ප්‍රතිවරේ පත් කරලා ඔහු යටතේ ඉතාම වේගයෙන් මේ ත්‍රස්තවාදී මර්ධනය කිරීමේ වැඩකටයුතු ටික දැන් අත ගහන්න ඕනේ මේක තවත් පරක් කරන්න බෑ මේ වන විට රටේ ආරක්ෂාව බහර දිය යුතු සුදුසුම පුත්කලයා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා බණ්ඩාරනායක නගරයේ පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වමින් ඔහු පැවසුවේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතින බවයි රටේ ආරක්ෂාව ඉදිරියට ගිහින් ආරක්ෂාව දෙන්න පුළුවන් වර්තමානයේ කවුරුනෝ ඉන්නවා ඒ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අද පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් හැටියට ඉන්න සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් මැතිතුමා කියන කාරණේ පෞගිය දිනක පාර්ලිමේන්තුව තුළ තිබිච්ච විවාදය තුළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා නම් එහෙනම් ඇයි දැන් මේ ආරක්ෂාව පිළිබඳව වගකීමතු කරන්න පුළුවන් මේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට නොදී ना मित्रवरण अपे रटे अद आरक्षा कीन कारण पेहदील नोसलका हर अदट मे मुहूर्त विनक मम नकिन रटे जनता आरक्षा पील बद प्रश्न कपड़ती पालमे दूत मे वगकी पेरहर मीन कटे पालकी अन पील बंदव अभी रटे आरक्षा पील बंदव प्रधान पत्कर सुदुस्साउदेन रटे पक्ष विपक्ष शीलुदनाम कीन कुट यदी रटे विधायक मेघ तेरूंगा बेरी अभी वह तमुना सर रटे अनागते असर में देशपालन कंबेदील දේශපාලන සිදුමක් කෙනේ නැත්තම් ඒ දේශපාලන කවැදෙන ආණ්ඩුවක් මේ යනවන මේවන් විපත් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපේ අනාගතය තුළ. ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. රටේ අනාගතයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. අපිට දේශපාලනය කරන්නත් මොනා කරන රටක් තියෙන්න බෑ මිත්‍රවරු. ඒ නිසා මම හිතනවා අපිට වඩා බුද්ධිමත් අපේ නායකයෝ මේක තීන්දුවක් ගන්න. හැමදාම මේ නිහිරව ඉන්න බෑ. අපි දේශපාලන වශයෙන් මේකට ස්ථීර විසඳුමක් නොවනවා නම් රසපෙලේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිට දැඩි තීන්දුව తీන්න ගන්න වෙනට වෙනවා. මේක අපි දේශපාලන වෙනුවෙන් කියන කාරණයක් නෙමෙයි මිත්‍රවරු. මොකද අපිට අවංකව අපේ දරුවෝ මේ දරුවෝ දිවයිනට ගිනිකොන සහ උතුරු දෙසින් වර්ධනය වී ඇති ෆොනී සුලිකුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසකට තද සුළං සහ දැඩි වර්ෂාවක් ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු කලාපයේ දීවර හා නාවික කටයුතු සිදු කිරීම අවදානම් බවද අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මේ දිනවල කාලගුණික තත්ත්වයේ ගත්තම දිවයින අවට බෙංගාල බුක්ක ප්‍රදේශයේ තියෙනවා සුලිකුණාටුවක්. එතකොට මේ සුලිකුණාටුව දැනට ස්ථානගත වෙලා තියෙන්නේ මඩකලපුවේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 580ක් විතර ඈතින්. එතකොට මේක හේතු කොටගෙන විශේෂයෙන්ම නැගෙනහිර දකුණු ගිනිකොණ වගේ මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම අපි දීවර හා නාවික ප්‍රජාවට කරනවා මෙම මුහුදු සීමාවේ දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්න කියලා. විශේෂයෙන්ම මේ පද්ධතිය හේතු කොටගෙන එම මුහුදු සීමාවේ කඩින් කඩ වැසි ගිගුරුන් සහිත වැසි සහ තද සුළං ඇති වෙන්න පුළුවන්. දැනට මේ පද්ධතිය වයඹට බරව ඉදිරි දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් දිවෙනට කිලෝමීටර් 540 ගණනක් ඈතින් ගමන් කරමින් පැවතුනත් පළවෙනිදා වන විට මෙය දිවයිනෙන් බැහැරට ඊසාන දිසාවට ගමන් කරන බව තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම දිවයින තුල ගත්තම සමහර පළාත්වල තද වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සබරගමු, දකුණු, මධ්‍යම, බස්නාහිර හා වයඹ වගේ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙන්නත් පුළුවන්. දිවයින හරහා තියෙන සුළඟේ වේගයද සමහර අවස්ථාවල වැඩි වීමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ විශේෂයෙන්ම දිවයිනේ නිත්‍යදිග කොටසත් උතුරු උතුරු මැද වයඹ වගේ පළාත්වලත් අම්පාර හා තිරිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් සමහර අවස්ථාවල 50-60 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමා දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව තිබීමේ හැකියාවක් තියෙනවා. තියුණු ආයුධවලින් පහර දී එල්පිටියේදී කුරුඳු ව්‍යාපාරිකයෙකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා. මේ අතර පිටිකල තලගස්පිටිය ප්‍රදේශයේදී සිය බිරිඳට සහ දරුවාට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ තිදරුපියෙක් සිය දිවි හානි කරගනු ලැබුවා.
एलपीटी अलुद्गम मार्गे अटकोट मंसंधेदी ये रात्रि एकुलाई विस्तर पमने किसी अंपिरिसा कुसिन कुरंदु व्यापार के कुट पहरदी बरपतले तुआला से दुकरति बिनवा रात्रि मुरु संचारे नेतव सिटी एलपीटी पुलिसिय तुआला करु देक ओहुव एलपीटी रोहलट रगनियामेन पसु जीविताक्षेट पत्तो एति बवाई पुलिसिय पवसुवे मिलिस जीविताक्षेट पत्तो एति एलपीटी अटकोट प्रदेशे पदिंची 46 हेवरदी तिधरु पीएक गातने लाकू कुरंदु व्यापारिक आगे सिरुर एलपीटी रोहले मृत शरीरागारे तैनपत कर एति अतर पश्चात मन परीक्षणे सिदु किरीमट निमितय मे गातने संबंधेन एलपीटी पुलिसिय पुलुल परीक्षणयक आरंभ कर तिबेनवा विदेश सह क्रीडा पुवद्दकिमु मे विरामेन अनतुरुव लाइव एट 12 තුලින් අපි අදට සමු ගන්නවා මම සජිත් රණසිංහ අපි අලුත් හැමමු ලයිව් ඇට් 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විශක් විකාශය සමගින් මම බින්දයා මාරම්බගේ සුබ දවසක්